වාර්තා කරනය ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රෞෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත්චත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත්සිරස්ථලවිත. අයල් මේ පාර්ලිවේතු විවාදය අප්‍රේල් විසි පහ. ශ්‍රී ලංකාවට කිසිදා ගොඩේන්න බැරි කොන්දේසි මෙවර අයමත් ිවිස්සුමේ මහචාය චරිත හෙලිකරයි. උපයමාර්ගි රජායතන ස सुසාතන රාජායතන සහ ලාබය අරමුණු කරගත් රාජායතන අතරින් උපයමාර්ගික රාජායතන වෙකිනීම අතිශය භයානක බව අග හෙලිවකෙන්. විස්සෙන් පසුව ගළුමෝදර සංිත සංදර්ශ දේශපාලන රැස්යම් ප්‍රීඩා අමඟග තහනම් ිශවක අටක රාත්වයි තිස් නොවේ දක්වා උෂ්නත්ව ඉහළයයි සියලු දෙනා ආරක්ෂකාරී වන්න සෞඛ්‍යංශ කියයි. ස්පල අවසන් වී දින හැටයි. උත්තරපත්තර පරරික්ෂාවතාමත් කොටවടස්පල් වන්දි ප්‍රමාදය පසු පස ඇත්තේ ගෝठබේගේ හස්තේද අජන්තා ප්‍රශ්න කරයික්ස්පල් නැවේ වන්දයේ අතයට ගණදුනුව කළේ කවුද ඇමති විජේදසකේ හෙළිදරවව දේශ ප්‍රෞති වෙත ටයිපතමෙන් නවධනය. මේදිනවල දිවයිනේ පවතින්නේ දැඩි උෂ්නාාධික කාලගුණයක්. පවතින තත්ත්වේ හමුුවේ සියලු වයස් කාණ්ඩවල පුද්ගලයින් දැඩි අවධහනයෙන් කටයුතු කළෙුතු බවයි වෛද්‍යවරුන් පවසන්නේ. අද වනවිට ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සිියස් අංශක හතලිහකට ආසන්න වීතිබුණා. උදෑසන දහයත් සවස තුනත් අතර කාලය තුළ හිෙරු රශ්මියයට නිරාවරණය නොවී කාලය ගත කරන ලෙසට කාලගුණ අංශද දැනම්දී සිටිනවා. මේ වනවිට දිවයින පුරාම පපතින්නේ අධික උණුසුම් කාලගුණික තත්යා, මෙම උුසුම් කාලගුණය එළඹෙන මෑ මාසේ දක්වා පැවතිිය හැකි. මේ නිසාම අධිකා අෞුරශ්මෙන් ආර්ක්ෂාවන ලෙසයි, සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අද කොළම නකරේ ජනතාව දැඩි අවුරශ්මය හේතුවෙන් පිටාවට පත්ව සිටි අයුරුයි. රේ මමා රවිදා ගඩය පත්සේ බැඩි ද දවල නට මර ව ම ටි ේ ැති රස්ේ වක් නෑව හඳ රස්න න ඉට ැරි තත්වක දදාවලා ය ස්වය හොඳට මඩි පොවලේ දඩිය දාගනම තමයි මන හොදරන තව ඉද න ලාම. රස්නය නිසා වෙලවා මඩු කට එනවාඩුවන් රස්ය මනිසුන් ේමේ ගැස ඩ මර ාගට මැ ඉන්න දන්න මරව සැරතිෙන් පරන්ඩ දෙයන්න ඇතිජේ පත්සාාවල කරන්න අපි. මිනිස්සුන්ගේ නොහොබිනා ක්‍රියාකාරකම් නිසා අරිසරේ නැතිවලා දන. පරිසේ නැති හේතුවෙන් දහ මේ රස්්නිය මෙච්චරය ඇල්ලති. ද මනිසුන් පරිසර නැ ිනිසන් ජවත්තෙන්ට වැදත්තෙ පත්වෙලා තින. සර තිබයි දැට ෝතල් හරක් තර අර ෙවවා හරි අමර රශන දරග නමරීමටිගේ. පවතින තත්ව හමේ නිත තර ජලයපානය කිරීම. වැඩිහිටි අයිකුනම් අවම වශයෙන් දිනකට ජලය ලීටර් දෙකයි දශම පහක්වත් පානය කළියතුයි. ජලය වෙනුවට පැනිබීම පානය කිරීමෙන් වැලකීම. පෙරවරු එකොලහයේට පස්සරු තුර දක්වා ඌකාලේද. අධික හිරු රශ්මියයට යාමෙන් පැලකීම. හැකි පමන ලා පැති සැහල්ලු කப்புයදුන් භාවිතියේ සිදුකරன்ලෙස සௌඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශය ජනතාවගෙන් இல்லா සිටනවා. මෙතර අධනේද දිබේනே දිස්්‍රரிක්කටක් සඳහා අදික උුණුසම් සහිත காලගුණ தත්වයක් පවතිன ප, காலும் විතා දෙபார்த்துபතුව සඳහන්களලා. ஏ அனுුව கிலினோட்ச்சிய வௌனியாப மூலத்தியோ மண்ணாரம, அனுராத புரே குருணෑகள மொனராග සහ, හපන්තු டிස්ரிக்கවල අවධනனை යොමු කළ යුතුමட்டමක உෂ්ணත්වය පවදිனවා. அදාால் ිස්්‍රக்ියන්තුுடன் අධදිනේදී உஷ්ணත්ව පැවතියේ මේ ආකාேன். එසේම හෙටදිනයේදී උතුර උතුරු වැැඳ සහන් නැගෙන්හිට පලාත්වෙලත් මොනනාගලසාහපුරුණෑගල දිස්ත්‍රික් පළත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුවට දැරන උණුසුම. අවධහනේ යොමු කළයුතු මට්මක පවතිී යයි අපක්ෂා කරන පයි, කාලගුණ විද්‍යා දෙපර්ත්තුවේන්තුවනි වේදනය කළේ මෙම අධික උෂ්ණත්වෙන් ආරක්ෂාවන්නේ කෙසේද. අප මේ සම්බන්ධෙන් චර්මරෝග පිළිබඳ විශේෂඥවායිතය චාන්තනී උඩකෙදරගෙන් විිමසීමක් සිදු කලා. මූලිකව කරයුතුදේ පුළුවන් තරමින් තද ඉහිුරු රශ්මිය තියන වෙලා වෙන දහයත් තුනත් අතර අවස්ථාවලදි. පුළුවන් තරමින් පිටත වැඩකිරීමෙන් වලකින ලෙසත් සිල් ස්ථානයකති සිටින විදිටත්. පුළුවන් තරමින් කපු සැහැල්ලු ඇදුන් පාවිච්චි කරයත් තදවෙනඇදුම්. නයිෝන් ඩෙනිම් මගේ ේවල් පුළුවන් තරමින් අවම කරන ලෙසත් වැඩිපුර ජලය පානය කරන විදිහටත් එළියට යනවනං දිගට සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන ලොකු තොප්ියකුත් පාවිච්චි කරලා සම්පූර්ණයෙන් කව කරගෙන යන විදිහටත් තමයි නිර්දේශ කරන්න පුළුවන් පොඩිම දරුවන්ට දිනපතා අනිමාර්යෙන් නෑවීම අවශ්‍යයි ලොකු අයට වනත් හැමදාම තමුග වැඩීවරවෙලා ගිහින් නානයක දේට ඇග සෝධන බොකද දාාඩිය එකතුවීම වලක්ව ගන්න ඕන නැත්නම් ඒ දාඩිය නිසා සමේ විසබීජ වර්ධනය වීමෙන් විවිධාකාර හා ආසාධන වර්ග ඇතිවෙන්න පුුවන්. තදව්වේ ගොඩාක් මහන්සි වෙන වැඩකිරීම මුදරවාහිනී විසාරණයවීම නිසා හර්දයවස්තුරපවා බලපෑ ඇතිවෙලා එහම වෙන්න පුළුවන් සාමනෙන් කලාන්තේ ගති ඇවෙලාඇසිහි නැතිවීමවෙන්න පුළුවන්. එම නිසා ගොඩක් හද අව්වතියන වෙලාට පිටත මහන්සි වෙන ගොඩාක් මහන්සි වෙන වැඩකිරීමෙන් වැලකීම හොඳයි. ත්‍රස්ත රෝධී පනත් කෙටුම් පත, මනා වගකීමින් යුතුව සකස්කර ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මාධ්‍ය හෝ විරෝධතා මර්ධනය කිරීමේ අරමුණක් මේ තුළ නොමැති බවයි අමාත්‍යවරයා අවධහරණය කළේ. අරධ්‍යමේ පපැත්ත දාළ කිරල බල තමයි ඕවනම ටක් මේ නීතිය හදන්න එක පැත්තකින් ප්‍රමුඛකාරය ජනතාවගේ ජීවි රක්ෂා කරනවා. පැත්ෙන් පේ යුතුකම තමයි, මුලික මිනි සයිතිවාසිකං ආරක්ෂ වෙන විදියට නිතිය ක්‍රාත්මක කරනෙක්. ජනාධිපති නැත්තං ආරක්ෂ කැමති සතු. ඩිටන්ශන් නෝඩස් නැත්තං රඳවාර තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂ කැමතිගෙන් ඉවත් කරලා ෝොජ පලිවරේකට බාරවා නියෝජ්ජ පොලස්පතිට ඉදිරි පත්ච්ච කරුණු පිළිබඳව හු සෑහිමකට පත්වෙනවා නම් යම්පපුද්ජලයෙක් යම්කිසි සාපරාදී ත්‍රස්ථවාදී ක්‍රියාවක් සිදුකරපු බවට ඔහුට ප්‍රමාණවත් සාක්ෂ තියෙනව වනම් පෑ සිහතරක් ඇතුල මහෙස්ත්‍රාත්වරයට කරුණු දිරිපත් කරලා හොට ල තියෙනවා රදවා තබා ගැීම නියෝග මාසතුනක කාලයක් සඳහනිකුත් කරන්න. ඒ මාසතුනක කාලය තුළ පවා මහස්ත්වර ර ැනන්දීමින් තොරව හ රඳවාගෙන සිටින ස්ථානයට අන්න බලේතියනවා. පරික්ෂා කරන්න බලේතියනවා. රඳ තැබාගැනීම නියෝගේ තවමාස තුනක්. ඉදිට උපරිම වශයෙන් මහසතුනකටත් අවුද්දත් දක්වා ඇදිික්කිරීම බලය තියවා හැබැයි නියෝජ පොලිස්පතිවරයෙකට ඒ ියෝග නිකුත්රන්න බෑ මහෙස්ථාත්රගේ අවසරනැතු. තවොත් අපිත කරල තිෙන්නේ අර ආරක්ෂක කමතිවරයා විසිංකරපු රාජකාරය වගකීමට නියෝජ පොලිස්පතිවරයකු වෙත පවරනු ලබනවා. හැබැයි එහු ගනු ලබන සියල සියලුත් තීන්දු තීරණ අධිකරණේ. අධික්ෂණයටත්ව තමයි සිද්ධ කරන්න සහර උදවිය මේ පනතේ යම් යන් තැන්වලින් තියනෙනවාද මාධ්‍ය සම්බන්ධව තියෙනවා මාධ්‍ය තොරතුරු පිළිබඳව නීතිය ක්‍රියාත්්පක කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒකම උද්ගෝෂන කටයුතු සම්බන්ධව ඇත්කටුම් පතේ යම්යන් තැංගොල සදා කරල තියෙනවා. ඇබ මේ පනතේ දෙවන වගන්ත අපි පැහැදිලිව කියලා තියෙනවා. මේ පනත අදාලාවෙන්නේ කාටද. ද්‍රස්ථවාදී ක්‍රියා සිදු කරනු ලබනයට තුන්මනි වගන්තය කියෙනවා ද්‍රස්ථවාදී ක්‍රියාවිදිීයට අපි සලකන්න මුණුවද ඒඒටන දඩුව මේ පනත්ේ හැම වගන්තියක්ම තේරුම් කරන්ඩෝන අර්ථනිරූපණය කර්ඩෝන දෙක සහතුන වගන්තිවල සඳහන් අර්ථනිරූපණයන් වලට යටත්ව ඒ නිසා අපේ ඉතාමත්ම වගහීමකින් යුතුව තමයි මේ පනත්කෙටුම් පත සම්පාධනය කරේ සමාජයතුල විශාල භ්‍යියක් ඇතිකරලා තියෙනවා අර්ගලකරුවෝ මර්ධනය කරන්න මේකගේ නවා මාධ්‍ය මාර්ධනය කරන්ඩගේ නවා ෘත්තිය සමති මර්ධනය කරන්න්න ගේනවා කියලා. මේ පනති දෙදස් පහලවේ කෙටුම්පත් කරන්න ආරම්භ කරනකොට කමිටු පත් කරනකොට මේ රටේ අරගලයක් ගැන කවුරුත් කතා කරෙන දැ අවුරුදු අකට කලින් පටන් ගත්තේ. IIMF සමඟ එලැඹි දරුණුතම ගිවිසුම මෙය බව පර්මේතු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනපා. යළි කිසිදා ගොඩ ඒමට නොහැකි එකගතා සහොන් දේසි. මග විසුමුතු පවතින බවයි හෝ වැඩිදුරටත් පවසන්නේ. ඒ සියත ටර්නනිං පොයින්් වැඩසටහනට එක්වමෙන් මේවෙලා අපිට අයම් එකක පලවෙනි කොට හම්බලා තියෙන්නේ ඒනිසා බොහොම සතුටින් පිනාගිය අපි දැක්කරට යම්යම් ප්‍රදේශල ජනතාව රතිංඥපත්තු කලා වුද්දර කලින් ්‍රතිංඥා දල්වල සතුටන පිටු එකසිය පනහකට වැඩි ප්‍රමාණයක අපි කොන්දේසි සහ මියම අන්තේනෝො කියලා ම දන්න විදිට නැතිවෙෙන්නේ ඔබතුමා මේ අයම්ම ාර්ාවක කියල ම පිබඳකර අද්‍යේ තුයි. උදේශන් ද මේ මෙතන ප්‍රශ්ණ දෙකක්තියෙන එක තමයි දැන් අපි වැටිල හිටිය වල තල් වෙලා තිබිච්ච වලේ ප්‍රමාණයට සාපේක්ෂක දිහ බලපු හාම තමයි ප්‍රචින්යපත්තු කරන්න හිතෙන්නේ. ඒ වෙලාේ ප්‍රතික්ෂේක කරන්න බැරි තැනටි වැටල තිබුණ එක ම ඒ පිගන්නන. යි එකත් එක අපේ රට කරපු නගෝශයේෂන් එක වික්‍රම සිංගමත්තය කරපු සාකච්ඡාව. ඒ එකගතා. ඒවා ඇතුලේ අපි ආයි කවරදාවත් ගොඩෙන්න්න බැරිවලට ල්ලු කර යන පා. යෝගික ප්‍රැග්මටික්ම අර්ථකථනය මේක සම්බන්ධව මේකට යන්ද වෙනවා හැබැයි මේකින් අයු වෙන්ඩ වෙනවා මෙතෙක් අපි අයෙෙන් එ එක එකත් එක ගහපු දරුණුම ව්වා ඒක පළවෙනි නිරීක්ෂණ එක ඇන්නේ මේක ඇතුලි තියෙනවා කෙලින්ම මේ මෙන්න මෙදාටිස්සර මේක ිකුන්න ඕන මෙදාටිස්සර මේක සම්බත කන්න ඕන මෙදාටිස්සර මේක කැබිනට්ි කරදන්න ඕන මෙදාටිස්සර මේ පාරමෙන් තුර එහෙම ්ලක්න්වයි ඩටේල් කරලා රජ්දයේ ආණ්ඩු කරනය සම්පූර්ණ මේ ඩක්ිමටක අරන්තියනවා ඔය පේන විදිර ද ආ්ඩුව මොක් කලත්දන් හයියකි බුමක් ගැත් කන අයි එකේ දුමක් ඇැල්ල කියෙන කිය කතාව ඇත්ත දහම අයහ අනිවාර්ත් අය අය පෙන්න්න එක හරි මොකද මේ ඔක්ක්‍රම තියනය කියලයි සම්පූර්ණ ගල රෝඩ මැ්ක්විට දීලතියන්නේ කැ. avaದ . ඒට පරමේන්තුට කද කහම දන්න මිස්ල්ල මේ පොලසික වෙනස් වෙන්න්නන මීටිස්ල්ල මේ පනත සම්බඳ වෙන්නවන මිටිසල්ලලා මහ බැංකෝ සම්බධ පනත සම්බද න්නවන. අපේ රටේ ව්‍යවස්ථාගත කාරනතයනට පාරම ම බලපමක් කරනව නැන ැිට මටඩල තිරන න පත් ි තා ර ි තා කරන අප වවස්ථාවට රජුලෙස බලපමක් කල කිරමක් මන ය කන ට දේශපලචනක දන්න මේක ඇගරිවෙලා යෙන විදිහන රටේ දේශපාලේ ග විච්චය කල් පනරන්න ඇති හමරටක්න. ඒ ැක් හම හ ට ද වි පහද ජනාතිිපත් ම කිය ර්ථකගේ ශක්තිමත් කරන ඇි කතරන ආර්ථක ොහම රපතල නගත නයම එක රතල කොන්දේ දත ග කිය කාරන එක් අපි ගැට නොනේද. ඇත්තරම රණ වික්කමසිංහ මහත්ත්‍ය තේ ලොකු විසඳමක් මේ ප්‍රශ්ට නෑ ඒවගේ ඔබ හ ප්‍රශ්නතම නිව ද ුසිි පහ ප්‍රශනය ොඩ නවගේ ක හත ද හ. මේගොල්ල දානවා ආපහු සවරරිින්ම්බොන්ස් 1.5 බිලියන් මිලියන එදාස් පන්සිීයක් ආපහු ස්වයිරී බැඳුම් කරගන්න තැනට තල්ු කරලාතම ඉවර කරන්න ස්යිර බැඳුම් කර කියලා කියන අපි වැඩිච ලොුම ගුලන ඒ උගුල ඉවර කරලා ආය ඒ වල කලලා තියල දැම තයන නි ික්ුම සිංහ මහතාගේ කාලේ වැඩි ප්‍රතිශයක් මේ බැඳුම්ර තු එ එතුමාගේ කාලෙ තමයි වැඩියම් අරන්තය මේ රටට කියන එකයි කරපු එකයි කරන්ඩයනය එකයි දෙකක් කරපුයතමගද අපේ නය ප්‍රතිශතයෙන් වැඩිීම අමාරුම ණය ප්‍රමාණය තියන්නේ B. නැත්තන් සවයිරී බැඳුම්ර ඒගේ වැඩිම කෑල්ලගෙනාවේ වික්‍රම සිහ මැත්තුමාවා කාල දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ෂන්ෙ රිදන තැනකට රිදන්නයි වදින තැනකටවාදිनයි රිදී වැදී हो හැදෙන්න්නයි ඒ තමයි টেेළිවැකයේ එකම පැත්තුම එනිසා අදලියන්නේ දෙසිිය පනස් නවවැනි ටෙලිවැකේ. දැන් ඔය මේ නය අරන් අවුරුදු කන්න දුන්න කියන එකට මේ රිදුන අය ඉන්නවා. ජාතියේ සම්පත් විකුණලා දාන්න හදනවා කියන එකට රිදුන අයත් ඉන්නවා. මෙ රිදුන සැනින්ම අහන ප්‍රශ්නය තමයි නායගන්නේ නැතිව තිය ේවල් විකුණානේ නැතිව. ඉතින් රට ගොගන්න විදිහේ නම් කියන්නක. ම් ඕක තමයි යහන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තරදන්ටයි අපිට වෙන්නේ. . මේතා ගත්ත මේලෝකෙ හතර අතින් ගත්ත නෑවලින් ඉතින් ඇය එහෙනම් මේරට හදා ගන්ට බැරවුණේ ඇ? ය ැබුණු පමණින් නයවලින් හදන්ට පුළුවන් නම් ඇමරිකානු ඩොල බිලියන හැට හැත්තෑාවකං ලෝකෙටම නයවෙනකන් අය අරගෙන ඉතිං ඒ නෑවලින් එහෙනං ඉතිං මේ රට සුරපුරයක් වෙලාතිෙන්ට පයයක් පහදලා නේද දැන් ඒ විතරක් නෙවෙයිනි මේ ගත්ත නයවලින් මේ රට හදන්න පුළුවන් කියන්නේ කුමන පදනමේ ඉදලද එදා බැරිවුණේ ඉහෙනං නේද අද හෙට විකුණන්ට හදනයවතියනවා නේද ආං ඒවා විකුණලා ඒ සල්ලිවලින් මේරට න්න පුළුවන් කියන්නේ කොහොමද කියලා කියන්නකු ඇයි මීට පෙර විකුණලම නැද්දප්පා නේද. අනේ පව් කුළුදුලේම මේ නය ගන්ට හදනවස්ථාවක්ද එමනත්තම් මේ කුළුදුලේම මේ තියෙන දේල් විකුණන්න හදන ආ්ඩුවක් දනේද මේ දේශපාලන නඩය ඇත්තිවෙන්න නය අරගන්න ඇත්තිවෙන්න රටේ සම්පත් විකුණ ලතියෙන්න්නේෙ හොඳේ මේ අලුතිං ආය මේ පුරදුුවෙන්ට නායගන්න ඔහෝ පුෘරදුුවෙන්ට දේපල විකුණනු අන්නේෙවෙයි අදහෙට දවසක වෙනමම ටෙලිියැකයක් ඔය මීට පෙර විකුණොපු අයි. ආ ඒවයින් අතයට ගහපු විදිා එලියන් නම්හරිද දැන් ඇත්තටම හැට්තෑ පස් වසරක් පුරා ඇමෙරිකානු ඩොල බිලියන හැට හැත්තෑවක් විතර ලෝකයට නයවෙලාත් රාජ්‍ය දේපලත් හැට හැත්්තෑවක් විතර විකුුණලදාලත් මේ රට ගොඩගන්න බැරිවුණේ ඇයි අං ඒකට උත්තර හොයාගැින්ට ඕනෙ නිසෙල්ලාමනේද අංක එක තමයි මොන්න තරම් නය ගත්තත්න් මොනතරම් දේශීය සම්පත් විකුණලා මුදල් හොයා ගත්තත් නිසි ආකාරයෙන් ආර්ථික yeah කළමනාකරණය කළේ නැති එක එක තමයි අංක එක. විශාල වශයෙන් අයගත්තත් දේශය සම්පත් විකුණ ලගත්තාත් ඒ මුදල් තිරසර වැඩවලට යෙදෙවවේ නැත ඉළඟ කාරණාව මේ කාරණත් දෙකටම ප්‍රධාන හේතුව මොකක්ද දන්නවා අද අධූරදර්ශී අකාරයක්ෂම මමත්වෙන් පිරුණු උද්දච්ච දූෂිත දේශපාලනය අය වෙන කතා නෑ හොඳේ ඒකටත් හොඳම උදාහරණය නය අරගෙන තියෙන විදදි. හොඳේ අපේ රටේ සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට හතලිස් හතක්ම ඔවු ස්වයිරී බැඳුම් කර ණය ඒඇන්නේේ ගෙවන්ට තියෙන ප්‍රමාණය දළවශයෙන් ඇමෙරිකානු ඩොල බිලියන දා හතක් විතර වෙනවා මේ ණය ඉහල්ල පොලි අනුපාතයටත ලබා ගත්ත ඒවා ඔයයි ස්වයිරී බැඳුම් කර නයවල එක විශේෂත්යක් තමයි ඉහල්ල පොලි අනුපාතයටතේ ලබා ගැනීම ොහොඳේ ඉහල්ල පොලියට ණය අරගෙන නිෙලුම් කුළ නොකුයි නිෙලුම් පොකුණුකු හදලා වැඩක් ේද ඇ නයට අරගෙන අවුරුදු කාල හරියෙනවාද කියන්නකෝ ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරන්නට එපායි නේද රං යපත්තු කරල වැඩක් තිය යි ඇ ෙවන්නේ කොහොම මේ පත්තු වෙච්චේවටනද යට කල මුදලට සර්ලන පුංචි ෝ ආදායමක් ලබාගන්න පුළුවන් වෙන විදිහට නෙමෙයි මේන අය මේතාක් යෙදවබේ හොඳේ අදුරදර්ශී මමත්වෙන් යුත් උද්දච්ච තීරණ හරිද දැංගඔය හම්බන්තොට වරාය එකත් එහෙමයි රාජපක්ෂල හදපු හම්බන්තොට වරය රන්න මෛත්‍රයහපාලනේ චීනට වික්වා දැන් ඒ ගත්ත මුදල්වලින් ඉති මේ රට හදන්ට පුළුවන්උුණාද හදනවතියා හදන්ට ගත්ත නයවත් ගෙවා ගන්ට පුළුවන්ගුුණාද බැහැනේ නේද. ඇත්තටම ඔය ප්‍රධහන සාධක වලට අමතරව අපේ විදේශ ප්‍රේෂණ බිඳ වැටුුණ ඒ එක ඇත්ත ඒකට යම්යම් ප්‍රමාණයකට ඔය කොවි වසංගත සේම සංචාරක පැමිණීම බිඳ වැටීමත් හේතුුණා එකත් හරි හැබැයි කොවි් වසංගතයේ සහ සංචාර්ක කර්මාන්ත බිඳ වැටුණු රටවල් අද යළි නැගිටලති නැගිටිමින් ඉන්නවා ඒ නම් අපි විතරක් මෙහෙම හතරගාතෙන් බංකොලොත්වෙන්ට වැටුණනිේ ඇයි අපේ ප්‍රශ්නය රිජුවම කොවිඩ් හෝ සංචාර්ක කර්මාන්තයේ බිධ වැටීම නිසාම නෙමෙහි සිද්ධ වනේ හොන්දේ අපට වුණේ අදත් වෙන්නේ මේ ගන්න නයමුදල් ගත්ත නයමුදල් යළි උත්පාධනයට ආර්ථිකමය වශයෙන් වැඩක් ඇති උත්පාධනයකට යොද වන්නේ නැතියක ඒ සඳහා දූරදර්ශී සැලසුම් නැතියක සැල්සුම් හදන ක්‍ර යක් නැති එක සැල්සුම් හැදුවත් ඒවා අන්තිමට මැති ඇමති ලගේ උන්දලගේ ලේකම් ලගේ දෙපාළග නතර වෙන එනිසායිනේ බොහෝ දක්ෂීන් මේරට දාලගේ අදට අත්දාලයන්නේ දැන් අද රාජ්‍ය ආදායම බින්දුවටම හිදිිල නෙතිෙන්නේ රාජ්‍යාදායම වැඩිකරගන්න කියලන්නේ නේද දැන් ගෙල්ල මුලටම හිරවෙලා ඉන්න හින්දා බදු ගහන්ට පටන්ගත්ත රාජ්‍යආදායිම වැඩිකරගන්නට කියලා. දැන් රාජ්‍යආදායම වැඩිකර ගැනීමට තියෙන තවත් පහසුම ක්‍රමයක්නේ අතේ පය ලළඟ පාත තිනදේවල් වික. දාන කනේද දැන් එත කොට රටක්ක මූලික වශයෙන්ම රාජ්‍ය ආයතන දවනි විකුණන් හදන්න රාජායතන කොටස් තුුණුකට බෙදාගන්නට පුළුවන් එකක් තමයි උපයමාර්ගික රාජ්‍ය ආයතන දෙක තමයි සුබසාධන රාජ්‍ය ආයතන තුන තමයි ලාබය අර්මුණු කරගත් රාජ්‍ය ආයතන හොඳේ අපි උපායමාර්ගික රාජ්‍යායතන ගැන කතා කරමු. උපායමාර්ගික රාජ්‍යායතන ලෙස බලශක්තිය සන්නවේදන කනිජතෙල් ආාදිය දලවශයෙන් හඳුන්වන්ට පුළුවන් දැම් මේ ආයතන අපේ රටේ පාඩුවනි එහෙමනි කියන්නේ පාඩුුණං කෞද වගකයන්ට ඕනි අකාරර්යක්ෂම පාලනේ අධික ලෙස සේවකින් බඳෝගන්න හොඳ උදාහරණයක් නොවේ ලංඟවේයට වෙච්චිදේ හරද බඳවගන්න සේවෝකින් හොදෙක්ම දේශපාලන පත්වීම් නිසි කාර්යක්ෂම සේවාක් ලබාගන්ටේ සේවකින්ගේෙන් ක්‍රියාකරට විද්‍යක් නෑ ඇයිතින් දේශපාල පත්වීමන්නේි නේද සම්පත් උපරිමෙන්ම අවභාවිත කරනවා අධික ලෙස අත්තිිකාල දූෂණ වංචා මේවා ම් පිරිලා මේ තමහි රජ්‍යායතන බිඳවැටින් ප්‍රධාන හේතු. මේ සෑම් රාජ්‍යායතනයක්ම බිඳ වැටීමේ වගකීම එදා මෙදාාතුර ත්වෙලාහිටපු මැති ඇමතිලාගේ සිට සියල්ලු රජයන් අඩවැඩි වශයෙන් බාර්ගන්ට ඕනේ විශේෂයෙන්ම උපායමාර්ගිකව රටකට වැදගත් ආයතන විකුණා දැමීම මොන තරම් බයානකද කියලා වැටහෙන දවසට එකක් මතකතියාගන්න සියල්ල සිදු වී හමාරවතිබෙනු ඇට හොඳේ එකක් කරි පැහැදිලි රට ඩොලර් අවශ්‍යයික් විදෙශ සංචති හෙළදාගටත් තඕන ඒක කළයුත්තේ රටේ සම්පත් විකුණා දැමීමෙන් නෙවෙයි නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමට ඕ සැල්සුම් සකස් කළ යුතුයි ආයෝජන දිරිගැන්වීම් කළ යුතුයි ආයෝජිකින්ට ශක්තියක්ත්දෙන්ට ඕන එහම නැතුව ඉතිං අර ඕමාන් ආයෝජ කැට නෙලුවා වගේ දඩ බඩ ගාල ගහන කනෙේ යෑ ආයෝජිකින් දිරිගන්නනවා කියන්නේ මෙන්න මේක මතක තියයාගන්න නය අරගෙන සහ රටේ තියෙන සම්පත් විකුණලා ගොඩ ගියහෝ ගොඩ ගත්ත රටක්නං අපි අහල නෑ මේ කපේදී ඉතින් ඒ නිසා රටේ දේපලත් දෙුණලා නයත් අරගෙන ගොඩගේ රටක් එහම තියෙනවනං ෙලි කියයට කියන්න කියලා මතක් ට අර IIMF ගිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන විසිපස්ස වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්ඳලුගුණු වර්ධන පවසනවා. ඒ අද කැබිනෙට් මාධ්‍ය හුවට එක්වෙමින්. මේ අතර ගාලු මෝදර පිටිියේ සංගීත සදර්ශන දේශපාන රැස්වම් ඇතුළු උත්සව පැවැත්වීම තහනම් කරතිමෙන බවද අමාත්්‍යවරයා ප්‍රකාශය කලා. පසුගගේ ලපරික්චේදේ තුළද විධ හේතු. සංගේත සදර්ශන වෙන විනෝදතීඩා මාලා අරගල විධ හේතුවන් නිසා ගාලු මෝදර පිටියට ශාල වසයෙන් පරිසරික වයනුත්. ඒවගේ පිටියක් වසේනුත් විශා හානි ප්‍රමාණයක් සිද්ධ වෙල තිබුණ. ඒ අනුව ශ්‍රී ලංකාවරායි අධිරී විසින්. මේ සංවර්ධනයේ භාරගෙන මිියන දෙසියේ විස්සක් වියදන් කල්ලා තියනවා ගාලු මෝදර පිටිය. පොදු හා ජනතාවට නිදාසේ කාලය ගත කරන ස්ථානයක් ලෙස සුන්දර පරිසරයක් සයිතව ඒ ප්‍රතිනිර්මාණය කරන්න. එනිසාම් අප්‍රේර් මාසේ විසිවනි දිනෙන් පසු. මාජනතාවත් නිදාසේ කාලයගත කිරීම සඳහා පමණක් ගාලුමෝදර පිටිය ලබාදෙන්ටත්. සුවිසේෂ ආගමික කටයුත්තු සඳහා හැර පෙනක් කිසු කටයුත්තකට ගාලුමෝදර පිටිය භාවිතා කිරීමට ඉඩ ඩොදෙටත් හැබිලට න්ඩේ. රය ජනාධිපති කාර්යයාලෙන් ලබන විසි දෙවැනි දා පවත්වන්න නීම මේ වසත් සිරිය අවරුදුත්වය කොහම පවත්වන්න එක රනාවන් දැගන්න කැමති අරුදු සෝ පත්තින් පිළිබඳ කැිට පන්ඩ සකච්වක්ුන්නේ න අුමෝද්‍ර පිටනියය මෙම සවිසය සහගමි කරනු හැර අනිදදේ සඳහා ලබා නොදෙන බව තමයි කැබිදන් ීරණය බවට පත්තුයි. ොල් ස්පිටිය කියලා කියන්නේ ගාලු මෝදර පිටිය කෙල් ගන්න සංකේතයක්නේ සංකේතට පහරදලා ඒ ආපු සටම් පාටට පහරන්න බෑ. අරගල තිබන ගෝල්ෆේස් කියන්නවේ අරගලි තිබන මුළු රතේ. ගෝල් ෆේ එක කියලා කියන්නේ. අරගල එක්තර ආකාරක සංකේතික ස්ථානයක සංකේය ති මේ ගොල්ල සංකේතට බයවෙලා නටනෝ ඔය නැටල්ල කිසි ේරුම නෑ ඇත්තට මේක ඉතාම විහිලු සහගත නිවදනය රජ පවා උද්ගෝෂ ස්ථානක බොඩ්ක් හ දගෝෂන කරන්න ගොල් පස් දග ර ො උද්ගෝෂ කරන්න ද ගො ර න්න ගම කට ම කිය ව කිසිමර කරන්න න්න හෙ විහිල මේක ල් රජ පක්ෂ මොනර යව . අපි ඒගල්න් කියන්තිෙ හරිරුව බය දිගට තියා ගෝටාභ්‍යත්ති එකක තැන් තහනම්පද සර්හමයක කිය ගැසත් කර අතිමට දක්කන යායට වෙච්චති ට නාවන අරෙන් ර ෙකුත් අපි තුරලාන්න. ක්පස්පල් ෞකාවේ වන්දිලබා ගැනීම සඳහා වූ නීති කටයුතු, ප්‍රමාධවීම සම්බන්ධයෙන් සොයාබලන්න ලෙසට ඉල්ලමින් අද පැමිණිලි ඉදිරිපත් වීතිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේතුවට සහ අල්ල සෝ දූෂණ චෝදනා විමර්ශෂන කොමිෂන් සභාව වෙතයි. මෙම නීති කටයුතු ප්‍රමාධය පසු පස. හිටපු ජනාධිපති ගෝටාබේ රාජ පක්ෂ සිටින බවටයි ආචාරය අජන්තා පෙරේරා චෝදනා කරන්නේ. ක්ස්ල් ෞක්කාව මෙරට සමුද්‍රිය කලාපේ ගිනිගෙන විනාශයටලක් වී බසර දෙකකට ආසන්න කාලයක් ගත වීතිබෙනවා. මෙම විනාශයනිසා මෙරට සමුද්‍රිය කලාපයටමින්ම. දීවර ප්‍රජාවටද දැඩී බලපෑම්ඉල්ලවුණ. මේ සම්බන්න්නේන්නූ නීතිමයි කටයුතු ප්‍රමාධ කිරීමට යම් පාර්ශව අල්ල ස්ලබාගෙන ඇතිබවට අධිකන්න අමාත්‍යය විජ්‍යේදස රාජ පක්ෂ, ප්‍රකාශ කලා. මට නිරන්තරේම යම් යම් පාර්ශව තුරතුර දුන්නා. යම් පාර්ශවයක් මේක යටගහන්න අල්ල ස කරතිීනගේ. මට දුන්න ොරතුරුවුව. 6 ංහ நක්ති, ං ති බংकුව ඒට ඩොලර්මලියන සිය පා ැල්ල තියනවා මේක තම ගිනු මංකය මේක තමයි අනදනුව ට්‍රන්සක්ෂ රෙෆරන්ස් ම්බර කියලා මේක ඇත්තනැත් අපි දන්නන මේ බරපතල කාරණයක් මංඒ එදිනම පොලස්පතිවරටහ ටඩගේ නයෝජ පොලිස්පතිවරට ාර දිලතිනවා දන්ගේඒ පරිීක්ෂණකටතු රම් කරලා කරගනයනවා මිලෙස අල්ලස් ලභාන ඇති අය පිළිබ පුළල් පරික්ෂයක් ආරම්භ කන ලෙසඉල්ලා අල්ලස දූෂණය නාස්තියට එරහි පුරවෙසි බල අද අල්ලස් හෝ දෂන චෝධන විර්න කමි හ පැ . කිඉදිරිපත් කළලා එක්්‍රස් නෞකාවේ මේ ලැබෙන් යන වන්දිමුදල බිලියන පණහකට වඩා වැඩුවන්න පුළුවන් ඒක නිසාම තමා මේ නඩුව දානක වලක්වන්න සන්තෝෂමක් ගෙවල තියෙන්නේ මේක ජාතියන්තර අපරාධයක් අපි කිසිසේත්ම භයවෙන් ඕනේ නැහැ වන්දි මුදිල ඉල්ලන්න අපේ පාලකයන්ට කු කියන් කොන්දක්තියෙන්න්න ඕනේ මේ රටේ මේ නඩවාරක අහන්න එම නැතුව අපි සිංගපූරට යන්ඩ අ වශ්‍යන හැ නැව් සමාගම මේ රටේ අති බලතිමු නුස්සෙක් එක් ගණුදනු කරනවා. නඩුදානෙක වලක් කන්නයි. ගෝටබේ රාජපක්ෂ ඔයාගේ හස්සේ තමා මේ නඩුවටත් බලපාන්නේ. අපි හොඳටම දන්න ඔයා තමා මේක පිටිපස්සෙ ඉන්නේත් කියලා. අපි අරගල් කරොත් කරන්නේ මීටි පස්යාව ලංකාවිදන මේ ඔයයි ඔයා පත්කරපු ඔයයි. චීනටර දැන් රිලා පටවනුවනේඒ වගේ අපි සමහට ඔයවත් චීනට ඔයාගේ සෙට්ටකත්තෙක්. මේ රට ලැබිය යුතු ඩොලර් බිලියන හයද සම්ාගන්නඩ රනිල් වික්‍රම සිංහට කොදක් නැද නැත රනිල් වික්‍රම් සිහත් අල්ලස් ලබාගෙනද. මේ අල්ලස් කොමිසම හම පරික්ෂණයක් ආරම්භගල්ලා වැරදි කරපු නිලධාරින්ට පාලගයින් විුද්ධ ීදය ක්‍රයාාත්ම කරන්නෙල්ලස් කමසම ඉල්ල සිේෙන. මේ අතර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකන ලෙඉල්ලමින් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියද. අපරාද පරීක්ෂණ දෙපර්තමේන්තුූ වෙත පැමිල්ලක් ඉරිපත් කරතිබෙනවා. මේක අපේ සමුදර් පරික්ෂර අධිකාරිය සම්න්ධ නඩුවක්. අප යම්කිසි කෙනෙක් බලපෑමක් කරලා තියවාවනම් මේලා. අපේ අධිකාරයට පමණක් නෙමේ මේ රටම කරන ද්‍රෝහිකමක් තියන්නේ හින්ද තමයි අපි මූලික වෙලා අද පැමිණිල්ලක් කරේ මේ ප්‍රමාධ කිරීමට කවුහරි ක වැඩක් කරලා තියෙනවානම් ඒ සම්බන්ධයෙන් වහම ක්‍රියමාගාරකට ඔුන් අත්තඩංඟුවට ගන්න කියලා තමයි අද අපි සියඩිකට ඇවිල්ලා පැමණිල්ලක් කරේ. ඒතිපත්තුමා හම්බුුණ ඕුන් අපට දීලා තියනවා ශුවරන්සක ඒ දිනට ප්‍රථම ෆයිල් කරනවා කියට පදනක් අප දීල තිනවා පි බලාසිත්නවා ඩුවක්මට ෆල් කනක. ොකද පනතේ ප්‍රතිපාදිනයන නීතිපත්තුමාවා තමයි මේ වගේ අඩුටයුතු පැවරීමේ වගගේීමතියෙ ගව න ිපත්තුමට. ගනීම සන්නව තිබුණ නැවක් කොළඹ වරයට ගෙනවා එතටම මේක මේ වියසන තව උග්‍රවනානං හෙම මුළු කොළඹ වරයම ගිනිගේ ගෙන දවීමේ අද අනමක් පවා තිබු ඊපාක හෙමනැතිනං සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාර මොන විදිහකටවත් තවමත් වසට දෙක් ගිහිල්ලත් සමස්ත සමුදජීට සිද්ධවෙච්ච හනය සම්බන්ධ ඇගයිම් වාර්තාවක් නිකුත් කලනෑවශන් පරිසයට සිද්ච් හනය ගම්බලන්වද හරිපුරුවිදිියකටක ගම්බල යවා මේ වකොට සද්‍ර ආක්ෂ අධිකාරය නීතිපති දෙ පාත්මේතුව කැස් බෑෙක් බල. සංචරකයගෙන් ඩොලල් පණහක ටිකටයක් අයි කරනවා අවුරුද්ධකට සංචාරකව සීක් එෙනවා මේ කැස්බෑව බලන්න ඒවියට අවුරදු දහක්කිතර ගියොත්තේ ෙම මේ කස්බෑාවින් කියක් හොයන්න පුළුවන්ද කිය බලා ඒ තමයි කැස්බාවග මිල කියෙ ලති මහදන මුත්තා එලුුවගේ ෙල්ලක් කපල මුත්තිියක් බිඳ වගේ වැඩ කරේීම. න්ටේන පාල උඩට ගත්ද අ රසාන්ද්ටි කොක්ොම මුහුද ජලයට මුසූුණ කන්ටේනර් කපලා යකට කෑල්ලික උඩට ගත් ට ගත්ත එකට කෑලටික වත්තල පෞද්ජලික ව්‍යාපාරිකය අංගයක ගොඩ ගල තියන. ඒක සේවක ෝදාලා දින පතා ම ඩයින් කරන යාපාරිකට දැන් අවුරුදු දෙක් තිස්සේ විශාල මුදලක්ගවන මේ යකට කෑල්ික් ගොඩ හගෙන න්න මේ නැවාපිල් ගන්නවා අපි මේක ගන්නවාකේ කිය මුූදෙකිල්වනේ මූදගකිල්ලපු නැවකෝ. අපිදන්න විදිේෙන මේ නැව නැව සමාගේම ඇදැ ිල පරන ැගඩවලටත් යුුණ අඩුම ගඩ ැවත්මෑද මේ EOS කියන සිංග්පූරු දජය සහිත නැව සමාගම තවතුදුටත් සිංගප්ූරේ නැහැ.ඒ සමාගම වහල රක්ෂණ සමාගම ඉංගලන්තේ දාලා තියෙනවා නඩුවක්. ඒ නඩුවේදවුම් කියලා තියෙනවා පවම් මිලියන් දහනමයයි මේ නතුරට කිවන්න පු සොච්ච. ටේ රාජපක්ෂ පාලන සමය රජ අනුග්‍රහ ලබින් හිටපු මූදු මංකොල්ල කාරෙක් මේ පිටිපසඉන්න. දොල බිලියන් අටක හෝ දහයක වන්දිිය්‍ය වන්න තියන එක මඟහරවන්. ොල මිලියන් තුන්හාරසියක අල්ලස් සරගෙන මුළු ක්‍රියාවලීමම විනාශකල තියන. එකක ප අපි අද්දිි දීරකුස් තමයි මේක කළේ කියලා කියියරකු ැවිල්ල එක කතන්දර කිය හිටිය ඒදවසල දෙද සික පි අදක් කියනවා මේක පිටිපස දීරකු සිටිය. උසස් පෙළ විභාගේ අවසන් වී අදවන්න විට දින හැටක් ගත වී අවසන්. එහෙත් තවමත් උත්තරපත්‍ර පරිීක්ෂාව පවතින්නේ කොට උඩ. ගුරුවරුන් මීට එකතාවය පල කළද. විශ්වවිද්‍යාල ආචර්රවරන්ගේ සමීති සම්මේලනය මෙතෙක් උසස් පෙල පිළිතුරු පත්ව ඇගීම සම්බන්ධයෙන් අවසන් එකගතාවයක් පල කළ නැහැ. උසස් පෙල උත්තර පත්‍රව ඇගේම් කල්යාම හමුවේ, ඇතැම් අන්තවාදී දේශපාලන කණ්ඩායම් සිය වූමනා වෙනුවෙන් සිසුන් යොදා ගැනීම දර්ණ උත්සහයක් පිළිබඳ, බුද්ධි අංශවෙත තොරතුරු වාර්තාාවී ඇති බවයි අමාතය සුසිල් ප්‍රේමජයන් පවසන්නේ. රජයේ නව බදු ප්‍රතිපත්තිය බැංකුපලි අனுපාති ඇතුළ ඉල්ලීම් කෙහිපයක් මොල්ර නිමින් විශ්වවිද්‍ය्याල ආචර්රවරුන්ගේ සමති සම්මලණය අකාண்ட විरोදධතාවයක් ආරභ කලා මෙම විरोෝධතාාවය යේ සිත තාවකාලිකව නතර කරමින් විශ්වවිද්‍ය्याාල ආචාරවරන් ලිසිය අධ්‍යේන කටයුතු ආරම්භ කරතිබෙනවා විශ්වවිද්‍ය्याාල අධ්‍යේන කටයුතු ආරම්භ කළද උසස් පෙළ උත්තර පතර ඇගේම් කටයුතු සිදුකිරීම සම්බන්ධෙන් මෙතෙක් අවසන්තීරණයට එළමුුණ නැති බවයි විශ්වවිද්‍යාල සමිති සම් මේලනය අවධාරණය කළ කෙසේවෙතත් මේ ව වෙට උසස් පෙළ විභාග අවසන් වී අදවනවිට දින හැටක් ගත වී අවසන්. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගේම වෙනුවෙන් ගුරුවරු නැතුු ඊටාදාල අනිකුත් පාර්ශව. සූදානම් බවයි ගර සංගම් පසුගේදා ප්‍රකාශ කළේ උත්තර පත්‍ර ඇගේම වෙනෙන් විශ්වවිද්‍යාල ආචරයවරන් කඩිනම් ීරණයක් ගනු ඇති බව ශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවය සභාපති මහාචාරය සම්පත් අමරතුන්ග පවස්සනවා. දේවන විට සිද්්‍යාල ආචාරන්ගේ සමති සම්මේලනය විසින් ඉල්ලුම් කරන ලද මොහොමයක් කරුණු සදහ විසුඳුම් ලබාදීල. විශ්වවිද්‍යාල ආචාර්යවරු රජයේ ප්‍රධාන වානිජ බැංකුවලින් ලබාගෙනතියෙන නය සම්බන්ධය. ඒවා නැවත ප්‍රතිවි ව්ුව ගත කරලා විශ්වවිද්‍යාල ප්‍රජාවට යම්කිසි සහනයක් ඇතිකිරීම සම්බන්ධයෙන් කැබිනට අමාත්‍යතුමා දැඩි පරිශ්‍රමයක් යෙදවා. එම කටියයුත්තත් ඉවරගන්න පුළුවන් වේ කියලා බලාපපුරොත්්යම හදදින ඇතුළත. එවිට මේ උසස් පෙල දරුවන්ගේ පත්‍රපත්ත්‍රර ඇගේයිම් කටයුත්තු සිදුකරගෙන ඔුන්ට සහනයක් ලබාද මේ වගකීම චුද්්‍යාල පද්ධතිය මංහිතනවා නොවල හා හිටුකරයි කියලා. ඒයේදියේදී චිද්‍යාලෝල වැඩකටයුතු ආරම්භ කරා විශවිද්‍යාල දා හතම අධ්‍යන කටයුතුවල මේ වනවිට නිවක්ත වෙලාතිය. මත් ඔවන්ගේ නිල්ලා සිටින්නේ මේ දරු සම්බන්ධය ඒ කාර්භාරය කරන්න ඉදිරියට එන්න කියලා. සස් පල පිතුු පත්‍රරඇගේම් කටයුතු ප්‍රමාධ ව හමුවේ ඇතැම් අන්තවාදී දේශපාල කණ්ඩායම් සිය ුවමනාව වෙනුවෙන් සිසුන් භාවිතා කිරීමට සැලසුම් කරන බවට බුද්‍යාශ, තොතුරවාර්තා කරති වෙනවා. මේ සම්බන්ධය නද පැවති වැඩසටහනකදී අධ්‍යාපනමාත්‍ය සුසිල් ප්‍රවජයන්ත අදහස් පලලා මේ විේසිෙන් උත්ත්‍රපත්‍ර පරීක්ෂාකිරීම පමාකිරීම තුළින්. අවරුදු හට දහනමේ විස්සේද තරුණන්ගේ දැඩි අසානයට පත්වයෙනවා. ඒ අසාහනය, පජ් අරගෙන සහර අන්තවාද දේශපාල කණ්ඩයම් තමගේ දේශපාල මතිමතාන්තර වෙත ගෙනේට පිලක් තිනට බුද්්‍යාශගේ සතති වාර්තා කලති ම ඉතාම ඕනකමින්ඉල්ලන්නවා ගුරු සන්ගන්න බහදුරට එකක් වෙලයි කඩුත්තට අවතීරණ වෙලා පෙන අන්හිතනවා අදහෝ හට වෙනකොට විශුද්‍යයාාලාචාර සගමය මු දයාගේ දරුත්ම විභහලති. ත් මේකට අවතීරණ වෙයි මේ ප්‍රශ්නේද මේ ජාති කරතවක්ක ටෙක්තනොමිසක් පුද්ගලිකව තමන්ට වන වාසියවාසයෙන හිතන්න ඕන වෙලාවක් නේ විශේෂෙන් මේ තුල්ලක්ෂ වස් දක්වන සා උසස් පෙල පිහි. ද අන්ටක මේ උත්තර පත්ත පරක්ෂා කිීමේ ෙල් සස්ථාව සයෝකය වැඩවර්ගනය ක හම වෙනත්ටියත් දාලා තෙල් පොම්ප කන්නනවා කරන්න ලන් යන්න ෙව ම නවත ඉල්ල මක් කන්න විේෂම මරට මගේ දරුවන්ගේ න ම යු තිරන න්නයි කියලා දහප ත්‍ය ට අපි ද ල පරම හෝක අි ලබ දලතින ගු සංගවලත් විශදල . ඒ පොදත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘක්ති විකාශය නිමාවට පත්වනවා යලත් අප ඔබ හමුවන්නේ හෙට උදස්සන ප්‍රෘක්ති විකාශය සමගින්. ඔට සුබරයක්.